ආයිවංගල් පිළිගන්නවා SL Green Network YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක එකතුලා ඉන්න ඔයාලා හැම දෙනාම. ඉතින් මම මේ වීඩියෝ එක කතා කරන්න දන්නේ කොහොමද? අපි හැමෝම ඩවුන්ලෝඩ් කරන් ඉන්න අපි හැමෝම Android phone වලට ඩවුන්ලෝඩ් කරන් ඉන්න helakuru සිංහල keyboard app එක කොහොමද අපේ PC වලට ඩවුන්ලෝඩ් කරන්න කියලා තමයි අද මම මේ වීඩියෝ එක කතා කරන්න හදන්නේ. ඉතින් මේ වෙද්දි ලංකාවේ ගොඩක් අය පාවිච්චි යූස් කරන keyboard වර්ගය තමයි helakuru සිංහල keyboard එක කියන්නේ. ඉතින් ගොඩක් අය ලංකාවේ පාවිච්චි කරන keyboard එක තමයි helakuru keyboard එක. ඉතින් ඔයාලා මං අද කියලා දෙන්න හදන්නේ අන්නේ කොහොමද අන්නේ keyboard එක කොහොමද අපේ computer එකට දාගෙන ලේසියෙන්ම වැඩ කරන්න කියලා තමයි අද වීඩියෝ එක කතා කරන්න හදන්නේ. ඉතින් ඔයා මේ වෙද්දි දිනපතා word powerpoint වගේ present word powerpoint වගේ office වල වැඩ කරනවා නම් ඔයාලා එතකොට ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත්. මොකද දිනදා ගොඩක් type කරන අය type කරන ලේසි ක්‍රමයක් තමයි helakuru කියන්නේ. ඉතින් අන්නේ helakuru app එක computer එකට දාගත්තට පස්සේ ඔයා දිනදා computer වැඩ කරනවා නම් ඒ වගේ typing සම්බන්ධ වගේ කරනවා නම් ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත්. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් වීඩියෝ කරන්න කලින් කියන්න ඕන තාමත් මගේ YouTube channel එක subscribe කරන්න නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට. I got broads in the line up. Switch to the lean, the family. Credit cards and the scammers. Getting no licks in the van. Legacy. I'm already selling my grandin. I'm going to web browser. I'm going to open it. I'm Google Chrome web browser. I'm going to open it. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති web browser එකක් open කරගන්න. ඉතින් මම Google Chrome web browser එක මේ විදිහට open කරගෙන මෙතන helakuru.lk කියලා මෙන්න මේ විදිහට type කරගෙන search කරන්නම්. ඉතින් ඔයාලට මේම type කරගෙන යන්න ඕනේ නැහැ අනිවාර්යෙන්. මම පල්ලෙහා description එකේ link එක දාලා තියනවා. ඔයාලා අනිවාර්යෙන් ඒකෙන් යන්න නැත්තම් ගොඩක් ලේසි ඒකෙන් යනවා නම්. ඉතින් ඔයාලා නැත්තම් කරන් දින ඔයාලට Google Chrome එකට ගිහින් helakuru.lk කියලා මෙන්න මේ විදිහට search කරගන්න එක. ඉතින් helakuru.lk කියලා සර්ච් කරගත්තට පස්සේ පළවෙනි අඩේ වෙන රිසල්ට් එක තමයි helakuru කියන keyboard එක හදපු දැන helakuru එකේ නිල වෙබ්සයිට් එකට තමයි ඔයාලා කෙලිම වැටෙන්නේ. ඉතින් Android phone වල වගේමයි මෙතන SN තියෙනවා. ඊට පස්සේ මෙතන අර corona tattoo කියලා තියෙනවා. මෙතන Android phone වල helakuru app එකේ තියෙන සඳහන් වෙලා තියෙන සේරම මෙතන සඳහන් වෙනවා. SN තියෙනවා. ඊට පස්සේ ගොඩක් දේවල් මෙතන සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් ඕනේ මේක ඩවුන්ලෝඩ් කරගන්න අපේ කම්පියුටරේට. ඉතින් ඔයාලට පේනවාද මෙතන බාය එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නැහැ. මෙතන යුනිකෝඩ් වශයෙන් ඔයාලට මෙන්න මේ විදිහට මෙතන ටයිප් කරගන්න ඕනේ. හැබැයි ඉතින් ඔයාලට මේක පොඩ්ඩක් අමාරුයි යුනිකෝඩ් වශයෙන්. යුනිකෝඩ් මේ හින්දා මේක ටයිප් කරගන්න එක. ඉතින් හරි ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් එතන යුනිකෝඩ් වශයෙන් ගහගන්න. ඔයාලා දැන් ගහන්න දැන් මේ ටයිප් කරගන්න දන්නවනේ. ඉතින් අපි දැන් බලමු කොහොමද ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න කියලා helakuru app එක. ඉතින් ඔයාලට ඔයාලගේ මවුස් වීල් එක යටට මෙහෙම පල්ලෙහාට කරගුවාට පස්සේ ඔයාලට මෙතන යටට ගියාම ඔයාලට වෙනවාද get helakuru keyboard to your device කියලා. ඒ කියන්නේ දැන් අපි මේක අපේ device එකට ඩවුන්ලෝඩ් කරගන්නවා කියන එක. ඉතින් මෙතන ඔයාලට device වල icon ටිකක් වෙන්නනවා. මෙතන Android, iPhone, Huawei, Windows, Linux, Mac OS කියලා. ඉතින් මෙන්න මේ විදිහට device ටිකක් පෙන්නන ඔයාලට ඔයාලගේ operator system එකට අනුව තමයි මේක ඔයාලා download කරගන්න ඕනේ. ඉතින් ඔයාලගේ operating system එකට අනුව තමයි මේවා දාගන්න ඕනේ. ඉතින් මගේ ඔපරේටින් සිස්ටම් එක Windows ඉඳන් මම මෙන්න මේ Windows icon එක උඩ එකතරාක් ක්ලික් කරනවා. ඔයාලගේ ඔපරේටින් සිස්ටම් එක Linux නම් එහෙම නැත්නම් Mac OS නම් අනිවාර්යෙන් ඔයාලා ඒ ඔපරේටින් සිස්ටම් එකට අනුව මෙතන ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ෆෝන් වල ඩවුන්ලෝඩ් කරනවා නම් මෙතනට එන්න ඕනේ කෙලින්ම Play Store හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි අද ඩවුන්ලෝඩ් කරන්නේ PC එක හරහා ඉඳලා. ඉතින් මම මෙතන Windows කියන එක දෙන්න. ඔයාලගේ ඔපරේටින් සිස්ටම් එකට අනුව මේක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ යටට වින්ඩෝ එකක් මෙන්න මේ විදිහට ඕපන් වෙයි පොඩි වින්ඩෝ එකක්. ඉතින් ඔයාලගේ සම්පූර්ණ නම මෙතන දෙන්න. ඊට පස්සේ ඊමේල් එක දෙන්න. මෙතන දුරකථන අංකයක් ඔයාලට දෙන්න. ඉතින්
දුරකථන අංකය ඔයාලා දෙන්න මෙතන. ඊට පස්සේ මෙතන ඉල්ලනවා මෙතන පෞද්ගලික භාවිතය සඳහා, එහෙම නැත්නම් වාණිජ භාවිතය සඳහා. ඔයා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරනකොට පෞද්ගලික භාවිතය සඳහා නම් ඔයාලා එතන පෞද්ගලික භාවිතය සඳහා කියන ටික් එක දෙන්න. එහෙම නැත්නම් වාණිජ භාවිතය සඳහා කියන ටික් එක දෙන්න. ඉතින් මම මෙතන පෞද්ගලික භාවිතය සඳහා ඉන්න පෞද්ගලික භාවිතය කියන එක දෙන්න. ඔයාලා මෙන්න මේ ඩීටේල්ස් ටික හරියට මෙතන ෆෝම් කරලා මෙතන ෆෝන් නම්බර් එකක් දාලා මෙතන නොමිලේ බාගත කරගන්න කියන බටන් එක උඩින් ඉස්සරහ කරන්න. ඉතින් මම ඒ බටන් එක උඩ එකතරක් ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. මෙතන හෙලකුරු වින්ඩෝස් සිප් කියලා ඔයාලට පේනවා ඉතින් මේ මෙතන තියෙනවා හෙලකුරු ඩවුන්ලෝඩ් සිප් කියලා. ඒ කියන්නේ සිප් ෆයිල් එකක් විදිහට තමයි අපිට මේක ඩවුන්ලෝඩ් වෙන්නේ. සිප් ෆයිල් එකක් විදිහට තමයි අපිට මේක ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් අපි දැන් මේක සිප් ෆයිල් එකකින් දැන් ඔයාගේ කම්පියුටරේ මේ වින්ඩාර් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිප් ෆයිල් එකක් එක්ස්ට්‍රැක්ට් කරන සොෆ්ට් එකක් ඔයාගේ කම්පියුටරේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි ඔන්ලයින් ඒක අපි ඩවුන්ලෝඩ් කරපු සිප් ෆයිල් එකකින්ද ඔන්ලයින් අපි ඒක එක්ස්ට්‍රැක්ට් කරගමු. ඉතින් මෙන්න මේ විදිහට ආචිව් එක්ස්ට්‍රැක්ට් ඔන්ලයින් ආචිව් එක්ස්ට්‍රැක්ට් ඔන්ලයින් කියලා මෙන්න මේ විදිහට සර්ච් කරාට පස්සේ ඔයාලා මෙන්න මෙතනට වැට අනිවාර්යයෙන්ම ලින්ක් එක පල්ලෙහින් දාලා තියන්න. ඊට පස්සේ මෙතන චූස් ෆයිල් කියන එක යන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ දැන් ලොකේෂන් හොයා ගන්න ඕනේ. අපි දැන් සිප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරපු ඉඳන් ලොකේෂන් එක හොයා ගන්න ඕනේ. මෙන්න තියෙනවා ලොකේෂන් එක හෙලකුරු වින්ඩෝස්. ඒ කියන්නේ මෙන්න මේක තමයි අපි ඩවුන්ලෝඩ් වුණේ. ඉතින් එතන ඊට පස්සේ ඕපන් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාලට කම්පියුටරේ වගේ සොෆ්ට්වෙයර් එකක් නැත්නම් ඔයාලට මෙන්න මෙතනින් ඔන්ලයින් ඒ සිප් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගෙන ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් මල්ලක දැන් වින්රාර් තියෙන හින්දා මං එහෙම කරන්න යන්නේ නැහැ. මං දිස් පීස් එකට ගිහිල්ලා ඒකේ ලොකේෂන් හොයාගෙන එක්ස්ට්‍රැක්ට් ෆයිල් එක්ස්ට්‍රැක්ට් හිය කියන එකට යන්න. ඉතින් එක්ස්ට්‍රැක්ට් හිය කියන එකට ගියාට පස්සේ ඔයාලට වෙනවා දැන් මෙතන ක්‍රැක් ෆයිල් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දැන් මේක සෙට් අප් කරගමු. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ෆයිල් දෙයක් තමයි ඔයාලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් හෙලකුරු වින්ඩෝස් කියන එක ක්‍රැක් එකක් ඇවිල්ලා තියෙන. ඊට පස්සේ එක්ස්ට්‍රැක්ට් කරගත්තට පස්සේ ඉතින් ඒක උඩ ඩබල් ක්ලික් කරලා ඊට පස්සේ මෙතන පේන ඔයාලට හෙලකුරු සෙටප් එක තියෙනවා. අන්න ඒක උඩ එක ඩබල් ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන යර්ස් දෙන්න. ඉතින් යර්ස් දුන්නාට පස්සේ ඔයාලට පේනවා මෙතන සෙටප් වෙනවා. ඔයාලට පේනවත් දැන් සෙටප් වෙනවා. ඉතින් මම දැන් හෙලකුරු මගේ PC එකට සෙටප් කරලා තියෙන හින්දා මම ආයෙ සෙටප් කරන්න යන්නේ නැහැ. ඕනනම් ඔයාලට සෙටප් කරලා අනින්ස්ටෝල් කරන්න තියෙනවා. අනින්ස්ටෝල් කරන්න බෝ රීඉන්ස්ටෝල් කරන්න තියෙනවා. රීඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්න දැන් රීඉන්ස්ටෝල් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි සෙටප් වෙන්නේ. මම රීඉන්ස්ටෝල් කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට හෙලපුරේගේ ලෝග් එකත් එක්ක මෙන්න මේ විදිහට හෙලපුරි රීඉන්ස්ටෝලර් සක්සස්ෆුලි කියලා. ඒ කියන්නේ මම රීඉන්ස්ටෝල් කරා ඉස්සෙල්ලත් මගේ මේ සොෆ්ට්වෙයාර් එක තිබ්බ හින්දා. ඉතින් ඔයාලට ඒක ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වින්ඩෝස් කී එකයි ස්පේස් බටන් එකයි ඔහොම ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට හෙලකුරු කීබෝඩ් එකට මාරු කරගන්න. ඉතින් වින්ඩෝස් කී එකයි බැක් ස්පේස් එකයි මෙන්න මේ විදිහට එක සැරේ වින්ඩෝස් කී එක ඔබාගෙන බැක් ස්පේස් එක ක්ලික් කිරීමෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලැංග්වේජ් වලට මාරු කරගන්න. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට හෙලකුරු කීබෝඩ් එකට මාරු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා ඕන තැනක ඊට පස්සේ ටයිප් කරලා බලන්න. සාමාන්‍ය ටයිප් කරන විදිහට තමයි ටයිප් වෙන්නේ. සිංග්ලිෂ් විදිහට, ඒ කියන්නේ මම නම් MA කියලා ගන්න විදිහට තමයි සාමාන්‍ය හෙලකුරු කීබෝඩ් එක විදිහට තමයි ඔයාලට ඇවිල්ලා තින්නේ. ඉතින් වීඩියෝ එක ගොඩක් දික්ුණා වැඩි. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න දී කියලා. ඔයාලගේ යාළුවන්ට වටිනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් මම එන්න. හැමෝටම සුබ දවසක්.